කියන්න කැමති. රජය දැන් අලුත් වැඩකට මුල පුරනවලු. බුද්ධ ශාසන අමාත්‍යංශය මේ රටේ දිස්ත්‍රික්ක මට්ටමට හැවලා තියෙන උපදේශක්. දන්නවද මොකද උපදේශ කියලා? ජයගමු ශ්‍රී ලංකා, මගෙන් පටන් ගමු. ගම්වල තියෙන, හන්දි ගානේ තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලා සංගණනයකට ලක් කිරීමේ යෝජනාව. දැන් ඒගොල්ලෝ මේ ගම් නගරවල තියෙන බුදු පිළිම තියෙන ස්ථාන, බුද්ධ ප්‍රතිමා තියෙන ස්ථාන, බුද්ධ ප්‍රතිමා ප්‍රමාණය මේ ආණ්ඩුව සංගණනයකට ලක් කරන්න යනවලු. මොකද ඊළඟ පියවර, ගමක් ඇතුලේ බුදු මැදුරක් ඉදිරි කරන්නට ගියොත් ඒකට වෙනමම අවසරයක් ආණ්ඩුවෙන් ගන්න සිද්ධ වෙයි. මේ ඉන්නේ මොකටද? නිරාගමික ජන සමාජයක් නිර්මාණය කිරීමේ පිමුරුපත් සකස් කරන්නේ. බෞද්ධාගමට අදාළ වී තිබෙන මේ නියෝගය ඊළඟට අනෙකුත් ආගම්වලට ක්‍රියාත්මක වෙයි. ඒ ආගම්වලට සම්බන්ධ ප්‍රජාව ජීවත් වන බල ප්‍රදේශවල, හින්දු ආගමික හෝ වේවා, ක්‍රිස්තියානි කතෝලික ආගමික හෝ වේවා, මේ සංගණන ඊළඟට ඒ ආගම්වලට ගෙන යයි. මොකද්ද මේ කරන්නේ? මේ රටේ ජනතාවට තමන් විශ්වාස කරන ආගමක් අදහන්න තිබෙන අයිතිය නැති කිරීම. ඒ අයිතිය නැති කරන්න හදන්නේ බුද්ධ ආගමේ. මගේ පියා තමයි බුද්ධ ශාසනය සුරක්ෂා කරන්නට බුද්ධ ශාසන අමාත්‍යංශයක් නිර්මාණය කරලා බුද්ධ ශාසන අරමුදලක් ස්ථාපනය කරේ. ඒ වගේම අනෙකුත් ආගම් වෙනුවෙන් වෙනමම අමාත්‍යංශ නිර්මාණය කරන්නට රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කටයුතු කරා. ඒ ආගම් සුරක්ෂා කරන්නට දැන් අද මේ ආණ්ඩුවයි ආණ්ඩුවට එන්න බලාගෙන ඉන්න දේශීය ත්‍රස්තවාදී කොට්ටාසේකුයි දෙගොල්ලව හවුල් වෙලා අලුතෙන් ප්ලෑන් එකක් ගහනවා. අපේ රටේ ජන සමාජය නිරාගමික ආගම් විරහිත ජන සමාජයක් බවට පත් කරන්න, ආගම් මැදහිම තහනම් කරන්නද මේ හදන්න කියන එක මම අහන්න කැමතියි. මම කියනවා මේ ආණ්ඩුවට, මේ ලැජ්ජ නැති ක්‍රියාවට ඔබ තවදුරටත් ක්‍රියාත්මක වෙන්න එපා. බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් නිලධාරීන්ටත්, මේ රටේ දිස්ත්‍රික්ක බහරව සිටින ඒ නිලධාරීන්ටත් මම කියනවා ඔය නියෝගය ක්‍රියාත්මක කරන්න යන්න එපා. ඒ මොකද 21 වෙනිදාට සැප්තැම්බර් මාසේ මේ රටේ පොදුජන යුගය නිර්මාණය කරනකොට මේ රටේ සියලුම ජනතාවට තමන් විශ්වාස කරන ඕනෑම ආගමක් අදහිමේ ආගමක නිදහස නැවතත්තරක් මේ රටේ ජනතාවට ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම මේ කෑගලු දිස්ත්‍රික්කයේ ගත්තහම අගහිංගතාවෙන් රසකින් ඔබලා පෙළෙනවා. දැන් ඔබගේ ජීවනෝපායන් වලටත් පික් පොකට් ගහන්න හදලා තියෙන්නේ. ශුද්ධ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට හිරිහැර කරනවා. මේ ප්‍රදේශයේ දෙවෙන්ත ආදායම් ලබන කර්මාන්තය බීඩි කර්මාන්තය. බීඩි කර්මාන්තයට අධික ලෙස බදුබර පටවලා ඒ කර්මාන්තයේ නියැලෙන ජනතාවගේ ජන ජීවිත විනාශ කරන්න හදනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ නිෂ්පාදනය වෙන අපනයන භෝග කර්මාන්තවලට කිසිම ශක්තියක් ලැබෙන්නේ නැහැ. වගාවන් වලට, සතුන්ගෙන් සිදුවෙන හානි වලට කිසිම විධිමත් රාජ්‍ය මැදිහත්වීමක් වැඩපිළිවෙලක් නැහැ. රක්ෂණ වැඩපිළිවෙලක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විවිධ වගාවන් ක්‍රියාත්මක කරලා වගා හානියට ලක් වුණාම වී වගාවට අවශ්‍ය බිත්තර වී ටික හරියට ලැබෙන්නේ නැහැ. පෝර ටික හරියට ලැබෙන්නේ නැහැ. උපදෙස් ටික හරියට ලැබෙන්නේ නැහැ. මම ඔබට කියන්න කැමතියි වී වගාව ඇතුළු කෘෂි කර්මාන්තය නියත වශයෙන්ම
සුහුරු කෘෂිකර්මාන්තයක් බවට පත් කරන්නට අපේ රජයක් තුළ අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. එනිසා මම ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි, මේ කෑගලු දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 9ක් තිබෙනවා, ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 11ක් තිබෙනවා, වසම් 573ක, ගම් නියම් ගම් නගර 2128ක් තිබෙනවා. මම ඔබට කියන්න කැමති, නැවතත් වරක් ගම හදා රට හදන යුගය, නගර හදා රට හදන යුගය අපි මේ රටේ දියත් කරනවා. නිවාස ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවා. හැම මැතිවරණ කොට්ටාසයකම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම නිෂ්පාදන කර්මාන්ත ඒකක ආරම්භ කරලා විරකියා පොලිමේ සිටින තාරුණ්‍යයට රැකී රක්ෂා ලබා දෙන කර්මාන්ත යුගය අපි නැවතත් වරක් ආරම්භ කරනවා. තාරුණ්‍ය වෙනුවෙන් තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරලා තොරතුරු තාක්ෂණ විප්ලවය මේ කෑගලු දිස්ත්‍රික්කයේ මහපොළවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කරනවා. ඒ වගේම මේ කෑගලු දිස්ත්‍රික්කයේ හැම පාසලක්ම හැම රෝහලක්ම සුහුරු පාසලක් සුහුරු රෝහලක් බවට පත් කරලා අධ්‍යාපනයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයක් ගොඩනංවන්නට මේ රටේ ජනතාව සතු මූලික අයිතියක් මානව අයිතියක් බවට පත් කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. ඒ නිසා කෑගලු දිස්ත්‍රික්කයේ තුන්කෝරලෙත් සතරකෝරලෙත් ජීවත්වන වසම් 573ක ගම් නියම් ගම් නගර 2128ක ජීවත්වන මං ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි, අනිවාර්යෙන්ම කෑගලු දිස්ත්‍රික්කයේ තුන්කෝරලයක් සතරකෝරලයක් ශක්තිමත් දියුණුවකට ලක් කරන්නට කබීර් හෂිම් මැතිතුමා ඇතුළු සුජිත් සංජය පෙරේරා මැතිතුමා ඇතුළු අද මේ අවස්ථාව සංවිධානය කරන්නට නායකත්වය ලබා දුන් වසන්ත සේනානායක මැතිතුමා, කොඩිකාර මැතිතුමා, සෝමදාස මැතිතුමා, රණදුංග මැතිතුමා, විජේ බණ්ඩාර මැතිතුමා ඇතුළු මේ සියලුම සංවිධායකතුමන්ලත් එක්ක අත්කල් බැඳගෙන ශක්තිමත් සංවර්ධිත කෑගලු දිස්ත්‍රික්කයක් බිහි කරනවාමයි කියන එක ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මන් නිහන් වෙනවා. සියලු දෙනාටම ජයෙන් ජය. හොඳයි, එහෙමනම් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසකද නායකතුමත් එක්ක එකතු වෙනවා. මුලින්ම අපි ආරාධනා කරනවා දැදිගම ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හිටපු ප්‍රාදේශ සභාවේ සභාපති කීර්ති ශ්‍රී විජේතුංග මැතිතුමා. ඔන්න හොඳ අපුඩිය ගහමු. අද සජිත් ප්‍රේමදාස මැතිතුමන් එක්ක එකතු වෙනවා. ඊළඟට අපි ආරාධනා කරනවා රබුකර ආසනේ සමග ජන සභකර ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක කපිල අබේනායක මැතිතුමාට. ඒ වගේම යටියන්තට ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක යුඩි වසන්ත මැතිතුමාට, ගලිගම ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක එම්.ඒ. ජයවර්ධන මැතිතුමන්ට, ඒ වගේම ප්‍රාදේශ සභාවේ ගරු මන්ත්‍රී එස්.එස්. එච්.එස්. ප්‍රියන්ත කුමාර මැතිතුමන්ට, එන වේදිකාවට ලයනල් රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම ආර්.එම්. සාපීර් මැතිතුමා, අනෝමා ප්‍රියංගනී මැතිනිය, සෝමදාස රත්නායක මැතිතුමා, අනිල් රත්නතිලක මැතිතුමා, සනත් නන්දසිරි මැතිතුමා, පී.එස්.එල්.කේ. හිට්ටිආරච්චි මැතිතුමා, කේ.ඩබ්ලිව්. සිරිසේන මැතිතුමා, කේ.එන්. චන්දසිරි මැතිතුමා, නිමල් වීරසිංහ මැතිතුමා, ආර්.එම්. නයනි විජයරත්න මැතිනිය, ඩබ්ලිව්. ඥානවති වික්‍රමසිංහ මැතිනිය, ශාවලි නිසංසලා ජයවීර මැතිනිය, ආර්.අයි.ආර්. සුනිල් පුෂ්පකාර මැතිතුමා, සත්‍යපාල මැතිතුමා, ප්‍රියන්ත පතිරණ මැතිතුමා, එස්.ඒ.සී.එම්. ජෙෆ්රි මැතිතුමා, ආතර් ඩි. චන්දසේන මැතිතුමා, එවැගේම පොදුජන එක්සත් පෙරමුණේ ජී. මහින්ද කුමාරසිරි පියරත්න මැතිතුමා ඇතුළු මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආපු අයට හොඳ අපුඩියක් ගහමු. සමගි ජන බලවේගයට, සමගි ජන සන්ධානයට, සමගි ජන සන්ධානයට. එවැගේම අපේ පොදුජන එක්සත් පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු ගරු මන්ත්‍රීනේ ශාමිලා ගෝණවිල මැතිරියත් අද අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂෙන් ෂේන් දුල්ලෑ මැතිතුමාත්, ඒ වගේම මහරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක
මාධ්‍යවේදී නීතිජ සුගත් ජයසුන්දර මැතිතුමත් දැන් අපිත් එක්ක එකතුනවා. මොන කොළඹය නහරනගර සභාවෙත් මහරගමත් ඒ බොහෝ පිරිසක් අපිත් එක්ක අත්වල වෙනවා. හොඳ හැමෝටම හයියෙන් අපුඩිය ගහන දැදිගම සියලු දෙනාටම ජය වේවා.